හීනෙන් මැරෙනවා දකින්න එක ඉතාම බියජනක අත්දැකීමක්. ගොඩ දෙනෙක් මේක ඉතාම අසුබ හීනයක් හැටියට සලකනවා වගේම තමන්ගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා බය වෙනවා. ඒත් මරණය සම්බන්ධයෙන් දකින්න හීනවලින් ගොඩක් වෙලාවට ඇඟවෙන්නේ ඊට වෙනස් දේවල්. හරි. එහෙනම් අපි බලමු අපි නිතර දකින්න මරණය සම්බන්ධ හීන කීපයක තේරුම. ඉතින් මේ පිළිබඳ සියලු විස්තර දැනගන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් නරඹන්න. ඒ වගේම වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එකත් click කරන්න. අංක 1. තමන් මරණයට පත්වනවා දැකීම. මේක තමයි මරණය සම්බන්ධ හේලවලින් බහුලවම දකින එක. තමන් මරණයට පත් වෙනවා හරි තමන්ගේ අවමඟුල් උත්සවය හරි හීනෙන් දැකීම. මේ විදිහ හීනයක් දැක්කම සමහරු හිතනවා දැම්මට යන්න කාලේ ලං වෙලාවක්ද කියලා. ඒත් ඇත්තටම මේ වගේ හීනයකින් ඒතු ගැන්වෙන්නේ ඔයාගේ ජීවිතය අවසන් වෙන්න එනවා කියලා නෙවෙයි. මේ වගේ හීනයකින් කියන්නේ ඔයාගේ ජීවිතයේ යම් අලුත් වෙනසක් සිද්ධ වෙලා හරි එහෙම වෙනසක් ළඟදීම සිද්ධ වෙගෙන එනවා කියන එකයි. ඒ වෙනස ඔයා මෙතෙක් ගෙවපු ජීවිතේ වෙනස් මාවතකට යොමු කරන්න සමත් වෙන වෙනසක් වෙන්න පුළුවන්. අංක 2. සාමකාමී මරණය සහ භයානක මරණය. තමන් බොහොම සාමකාමී විදියට මැරෙනවා හීනෙන් දැක්කොත් ඒකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ යන්න වෙන අලුත් වෙනසට ඔයා ඉතාම සාර්ථකව සහ කැමැත්තෙන් මුහුණ දෙනවා කියන එකලු. හැබැයි තමන් ඉතාම අමාරුවෙන් වේදනා විඳගෙන මැරෙනවා දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා මේ අලුත් ජීවිතේ වෙනස එතරම් සුන්දරව බාර අරගෙන නැහැ කියන එක. අංක 3. ඔබ හඳුනන කෙනෙක් ඔයාව මරණවා දැකීම. තව කෙනෙක් තමන්ව මරණවා හෝ තමන්ව මරන්න එළවනවා දකින්නකින් අදහස් වෙන්නේ සැබෑ ජීවිතයේදී ඔයා මගහරින යම් දෙයක් ගැන. ඔයාව මරන්න එන්නේ ඔයා දන්න කියන කෙනෙක් නම් ඒ හීනය තේරුම් ගන්න තවත් ලේසි වෙයි. මොකද ඔයා ජීවිතේ සිදු කරගන්න අකමැත්තෙන් ඉන්න යම් වෙනසක් ගැන තමයි ඔයාව මරන්න එන පුද්ගලයාගෙන් නිරූපණය වෙනවා කියන්නේ. උදාහරණයකට හිතන්න සැබෑ ජීවිතයේදී ඔයාගේ මිතුරෙක් ඔයාට මත්පැන් පානය නවත්තන්න කියලා බල කරනවා කියලා. හීනයක් ඇතුළෙදී ඒ මිතුරා ඔයාව මරන්න එන එකෙන් බොහෝ විට අදහස් වෙන්නේ මිතුරාගේ ඒ බලකිරීමට ඔයාගේ ඇති නොකමැත්ත. අංක 4. නාඳුනන කෙනෙක් තමන්ව මරණවා දැකීම. මේ විදිය හීනයකින් අර්ථ ගැන්වෙන්නේ ඔයාගේ ජීවිතයේ යම් වෙනසක් සිදු කරන්නට ඔයා අකමැත්තෙන් ඉන්න බවයි. උදාහරණයකට හිතමු දැන් කරන වෘත්තිය නවත්වලා වෙනත් වෘත්තියක් තෝරා ගැනීම කියලා. අන්න ඒ වගේ දෙයක්. හැබැයි මේ වෙනස සිදු කරන්න ඔයාට නොඑක් ආකාරයෙන් බාහිර සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක නාඳුනන පුද්ගලෙක් ඔයාව මරණවා හරි මරන්න පස්සෙන් පන්නනවා හරි හීනෙන් පෙනෙන්න පුළුවන්. අංක 5. දරුවෙක් මැරෙනවා දැකීම. ඉතාම බියජනක සහ දුක් සහිත හීනයක් වෙන මේ හීනය ඔබ දැක්කා නම් ඒන් හිත සසල කරගන්න නම් එපා. මොකද ඉන් කිසිවිටකත් දරුවෙක්ට සිද්ධ වෙන්න යන හානියක් ගැන නම් නෙවෙයි ඉඟිසපයන්නේ. මේ විදිය හීනයකින් හේතු ගැන්වෙන්නේ ඔයාගේ දරුවා ජීවිතේ යම් කඩයිමක් පසු කරමින් යන බවයි. උදාහරණ හැටියට කිව්වොත් දරුවා ඇවිදින්න පටන් ගැනීම, වචන කතා කරන්න පටන් ගැනීම, වැඩිවිය පත්වීම, යම් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම වගේ දරුවාගේ ජීවිතයේ යම් සම්දිස්ථානයක් පසුකිරීමේදී මේ වගේ හීන පෙනීම සාමාන්‍යයිලු. අංක 6. තමන්ගේ ජීවන සහකරු සහකාරිය මැරෙනවා දැකීම. මේ විදිහේ හීනයකිනුත් අර්ථ ගැන්වෙන්නේ අපි කලින් කියපු දරුවන් මිය යාම සම්බන්ධ හීනේ ආකාරයේ දෙයක් ගැන තමයි. ඒ කිව්වේ මේ හීනේ දකින කාලය වෙද්දී ඔයාගේ බිරිඳ, සැමියා, පෙම්වතිය හෝ පෙම්වතාගේ ජීවිතයේ මොකක් හරි දැනෙන වෙනසක් සිදුවේගෙන යනවා කියන එක. උදාහරණයක් හැටියට ඔහු හෝ ඇය රාජකාරී නිසා කාර්යබහුල වීම, මෙතෙක් ගත කරපු ජීවන රටාවේ වෙනසක් සිදු කිරීම වගේ දෙයක් නිසා මේ විදිහේ ඔවුන් මරණයට පත්වෙන හීනයක් අපිට පෙනෙන්න පුළුවන්. අංක 7. හිතවතෙක්ගේ මරණයක් දැකීම. තමන්ගේ ජීවතුන් අතර ඉන්න හිතවතෙක්ගේ මරණයක් දැකීමෙන් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා සතු යම් විශේෂ ගුණාංගයක් මේ වෙද්දී ඔයාගේ ජීවිතයට ලැබේවියයි කියලා ඔයා බලාපොරොත්තුවෙන් පසු වෙන බවක්.
උදාහරණයකට හිතන්න කොයි වෙලෙත් අනුන්ව හිනාගස්සල විනෝදයෙන් ඉන්න යාළුවෙක් මැරෙනවා හීනෙන් දැක්ක කියලා. අන්න ඒ වගේ හීනයක් දකින්න බොහෝ විට හේතු වෙන්නේ මේ දවස්වල ඔයාගේ ජීවිතයට විනෝදයක් සතුටක් ලැබුණා නම් හොඳයි කියලා ඔයා හිතමින් ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ නැරඹීම සඳහා නිෂු එස්එල් YouTube channel එක දැම්ම subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.